නෑ නෑනේ. මහත්මා ගාන්ධිතුමා කොහොමද කරේ? පොඩ්ඩක් අපි අපිට ගන්න පුළුවන්. දෙන අපිට ඉස්සරලා මේ රටේ හදන්න තියෙන්නේ ජනතාවගේ ඔළුව. දැනුත් ජනතාව රැවටෙනවනේ. ජනතාව කතාවට රැවටෙනවා. ක්‍රියාවන් වලට රැවටෙනවා. පට්ට කතාව පාර්ලිමේන්තුවේ අහම කතා කරා, මෙහෙම කතා කරා. මෙයා තමයි පොර. ඉතිහාසය බලන්නෙත් නැහැ, අනාගතය බලන්නෙත් නැහැ, වර්තමානය බලන්නෙත් නැහැ, පුද්ගලයාට තියෙන බැඳීම් බලන්නෙත් නැහැ. ඒව මොකුත් නැහැ. තේරෙනවද? ඒක නිසා දැන් නැවත ජනතාව රැවටෙන්න යන්නේ මේ මුලාවකට යන්නේ. එක්ක පාර්ලිමේන්තුවෙන් ඔලු ගෙඩි මාරු කරලා ගත්තත් ඔය ඉන්න නඩේමනේ ඉන්නේ. තේරෙනවද? ඒක නිසා මේක සාමකාමී සත්‍යග්‍රහ කරන්න පුළුවන්. ඇයි අපිට කරන්න බැරි? ඇයි අපිට උපවාස කරන්න බැරි? සත්‍යග්‍රහ කරන්න බැරි? මේ රටේ ජනතාවට පාරට බහැලා ඇයි අපිට ඒ දේ කරන්න බැරි? පුළුවන්. පුළුවන්. තේරෙනවද? ගොට ගෝ කියමු එච්චරයි. දැන් ඔක්කොම වෙනද දැන් පීපී ජයසුන්දර ඉදනේ ආර්ථිකයේ ප්‍රශ්න තියෙනවා කියලා ගොඩාක් වෙලාවට කිව්වේ. දැන් ඒ අසුරාණ දැන් වැඩි හරිනේ. මොකද හොග ඊයේ මාරුවට මේ ඊයේ අමාරුවට කොට්ටේ මාරු කරා වගේනේ. තේරෙනවද? කැයි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ. හරිද? ඔකට අර සුනක වසුරු වල මුලත් එකයි අගත් එකයි මැදත් එකයි ගඳ ගඳම තමයි. ආයේ කතා කරන්න දෙයක් නැහැ. ආපු ජනාධිපති ලේකම් ගැන බලාපොරොත්තු වෙන්නේ ටිකක් හදලා ගනී කියලාවත් එහෙම. මුදල් අමාත්‍යාංශ ලේකම් නේ. ජනාධිපති ලේකම් වසුරා බීබී ජයසුන්දරගේ අමුතු දෙයක් නෙවෙයිනේ. අර පදේටනේ නටන්නේ. පදේ එකයිනේ. තේරෙනවද? නැට්ටුව වෙනස් වුණාට වන්නම එකයි. එකම වන්නමනේ යන්නේ. රාජපක්ෂ වන්නමනේ. ඒගොල්ලන්ට දැන් ඒගොල්ලන්ට ඕනේ වෙනම නාටකයක් නටලා විපක්ෂයට යන්න. එහෙම නැත්නම් අලුත් ආණ්ඩුවක් හදලා මේ ජන විරෝධය සමනය කරලා මේ පෙන්වන්නේ මේ මෙගා ටෙලි නාට්‍යයක්නේ. මේකේ ඊළඟ කොටස නිකන් අර සරාගේ නාට්‍යයේ ජවනිකාව බලන් ඉන්නවා වගේ තමයි. තේරෙනවද? ඒ තරමටම මේක ජනප්‍රියයි. කොහොම හරි මේ වැටෙන ජනප්‍රියකම වැටෙන ආණ්ඩුව නෑ අපේ ජනාධිපති නම් හොඳයි, මේක පීබී තමයි කෑවේ, මේක සේදර තමයි කෑවේ, මේක අගමැතිතුමා තමයි කෑවේ, පාර්ලිමේන්තුව තමයි වැඩේ වැරද්දුවේ, විමල් වීරවංශලා ගම්මන් පිළලා වාසුලා තමයි මේක කෑවේ, මොකක් හරි කියලා අලුත් ක්‍රමයකින් එක්කෝ විපක්ෂයේ බලය අල්ලන්න, එහෙම නැත්නම් ආණ්ඩුව විපක්ෂය දෙක මේගොල්ලෝ වෙන්නේ එකක්. එහෙම නැත්නම් අලුත් ආණ්ඩුවක් අලුත් අගමැති කෙනෙක් පත් කරගන්න. තේරෙනවද? පත් කරගෙන මේක නිකන් පොඩි මේ නව මුහුණුවරක් දීලා අලුත් විදියකට අලුත් ගමනක් යනවා කියලා පෙන්වන්න නෙමෙයි හදන්නේ. දැන් ඒක ගම පිළිවෙලක් කිව්වනේ අපි කැබිනට් අධිකාරිය දාලා යන්නුවත් නැස්සී මේ රට වෙනුවෙන් කියලා දාලා. නෑ යන්නේ නෑ කියනවනේ දැන්. වාසු කියනවනේ යන්නේ නෑ කියලා. වාසු තමයි උතන ඉන්න නියම මේ තියරිකාරයා. තේරෙනවද? නියම තියරිකාරයා යන්නේ නෑ කියනවනේ. දාලා යන්නේ නැහැ. හරිද? කියෝගයිද?